සුබ දවසක් වේවා හැම දිනාටම. මම අද ඔයාලට හොඳ ශාකයක් ගැන කතා කරනවා. ඒ තමයි මාදම් ශාකය ගැන කතා කරනවා. හැබැයි මේ මාදම් ශාකේ මම කතා කරන්න ඔයාලට මාදම් ගෙඩි ගැන. දැන් අපි බලමු මේ මාදම් ශාකය ගැන විස්තර ටිකක්. මාදම් ශාකය වසර 100ක් පමණ ආයු කාලයක් පැවතිය හැකි ශාකයක් කියලා කියනවා. දැන් බලන්න මෙම ශාකය වියනක්සේ අතුපතර විහිදා වැඩෙන අතර පෙරදිග ජනයා විසින් මාදම් ගෙඩි පත්‍ර ඇට සහ පොතු ඖෂධ වශයෙන් ඉතා දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා කරලා තියෙනවා. ආයුර්වේදයේ යුනානි සහ චීන වෙදකමේදී ඖෂධ වශයෙන් යොදා ගැනීම. හැබැයි මේ ආයුර්වේදයේ වෙදකමේදී සහ දේශීය වෙදකමේ ප්‍රධාන වශයෙන් රුධිරගත සීනි මට්ටම අඩු කිරීමට භාවිතා වන අතර ග්ලූකෝස් පරිවෘත්තීය ක්‍රියාවලිය නිසි ලෙස සිදු කිරීමට හැකියාවක් පැවතීම මෙයට හේතු වේ. දියවැඩියා රෝගීන් සඳහා ඉතා ගුණය. හැබැයි මේ මාදම් ගෙඩියේ ඇත්තට මේ මාදම් ගෙඩි තම පොඩි මේවා තම ලොකු වෙලා නැහැ. ලොකුනාම මේ වීඩියෝ එකක් අරන් එන්නම් මම ඔයාලට. ඉතින් මේ තම පොඩි ගෙඩි. ඉතින් මේකේ මාංශල කොටස තමයි ආහාරයට ගන්න. ඒ වගේම ඇටිත් ඖෂධ සඳහා මේ බීජ ඖෂධ සඳහා යොදා ගන්නවා. ඉතින් මේක ඉදුණට පස්සේ තද කළු පාටක් ගහනවා. ඉතා ගුණයි කියලා කියනවා මෙන්න මේ දියවැඩියා රෝගීන්ට. හැබැයි චීන වෙදකමේදී ප්‍රධාන වශයෙන් ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා භාවිතා කරනවා. ඊට පස්සේ මේ ඉදුණු මාදම් ගෙඩි මధుර රසයෙන්, ඒ කියන්නේ පැණි රසයෙන් යුක්ත වන අතර මාදම් ගෙඩියේ විටමින්, දැන් බලන්න විටමින් ඒ හා සී වලින් යුත්ත වෙනවයි කියලා කියනවා. මාදම් ඇට රුධිරගත සීනි ප්‍රමාණය ඉක්මනින්ම පහළ හෙලන ඖෂධයක් ලෙස යුරෝපය, එංගලන්තය වැනි රටවල පවා භාවිතා වෙනවලු. හැබැයි මේ මෑත කාලයේ රෝගීන් යොදාගෙන සිදු කර ඇති රසායනික පරීක්ෂණ රැසක ප්‍රතිඵලවලට අනුව රුධිරගත සීනි මට්ටම අඩු කර ගැනීමේ හැකියාවක් පවතින බව සනාථ කරගෙන තියෙනවා මේ මාදම් ගෙඩි වලින්. නවතම සොයා ගැනීම අනුව මාදම් ගෙඩියේ මාංශල කොටස මගින් රුධිරගත සීනි සාන්ද්‍රය මිනිත්තු 30කින් අඩු කරන බවත්ද සොයාගෙන තියෙනවා. හැබැයි ඒ විතරක් නෙමෙයි, මේ මාදම් බීජ, මේ කියන්නේ මාදම් ඇට මගින් පැය 24ක කාලයක් තුලදී රුධිරගත සීනි මට්ටම අඩු කරන්න බවත් පෙන්වා දී තියෙනවා. ඉතින් මේ වටිනා ශාක ගැන කතා කරන්න තමයි මම මේ channel එක ආරම්භ කරේ. ඔයාලා ගෙවත්තේ මේ වටිනා ශාකය වගා කරගන්න පුළුවන්. මොකද මේකට විශේෂ පෝරය දාන්න ඕනේ නැහැ. ඒක නිසා මේ වටිනා ශාක ඔයාලා ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි මම මේ වටිනා ශාක ගැන දිගින් දිගටම මේ කතා කරන්න මේ channel එක අලුතින් ආරම්භ කරේ. ඔයාලා අලුතින් මගේ channel එකට එකතු වෙනවා නම් මම subscribe කරන්න, ඒ වගේම තමයි මගේ channel එකට add වෙන්න, ඔයාලගේ අදහස් චෝදනා හැම දෙයක්ම මට කමිට් කරන්න. මොකද තාම මේ මාදම් ගෙඩි පොඩි, මේක ඉදුණට පස්සේ තද කළු පාටයි. ඉතින් මේක මේ තවත් දෙවැනි වීඩියෝ එක මම ඔයාලට අරගෙන එනවා. මේ දෙවැනි වීඩියෝ එක අරන් එන්න වෙනවයි කියන්නේ. මොකද මේ මාදම් ගෙඩියේ මේ එක වීඩියෝ එකකින් මේකේ මේ ඖෂධීය ගුණය කතා කරන්න බෑ. දෙවැනි වීඩියෝ එකකින් තමයි ඒක කතා කරන්න වෙන්නේ. ඉතින් මේ ඉදුණට පස්සේ තාම මේ ගෙඩි තාම පොඩි, මේවා ගොඩක් ලොකු වෙනවා. තද කළු පාටක් ගන්න ඉදුණට පස්සේ ඉතින් මම ඒවනි ඒ වීඩියෝ එකත් ඔයාලට ළඟදීම අරගෙන එන්නම්. ඉතින් ඔයාලා අදහස් චෝදනා මට කමෙන්ට් කරන්න. ඉතින් තවත් මෙවැනි ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හමු වෙන බලාපොරොත්තු ඇතිව මම අදට සමුගන්නම්.